අයබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද මම සාම්ප්‍රදායික සිංහල අච්චාරුව හදන හැටි ඔයාලට කියලා දෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය අමු ගස්ලපු ගෙඩියක් ග්‍රෑම් 400ක කුඩා රතලුණු ග්‍රෑම් 100ක් කුඩා අමු මිරිස් ග්‍රෑම් 50ක් කැරට් ගෙඩියක් ග්‍රෑම් 100ක් හෝ 150ක අබ මේස හැඳි එකක් අබ මිශ්‍රණය සඳහා කහ තේ හැඳි කාලක් මුරුංග පොතු ග්‍රෑම් 10ක් අමුද්‍රව්‍ය තැඹීම සඳහා විනාකිරි කෝප්ප කාලක් සුදු ලුණු බිත් 3ක් ගම්මිරිස් ඇට 20ක් කුඩා අමු ඉඟුරු කැබැල්ලක් ඒ වගේම හොඳ පිරිසිදු කපුරුදි කැබැල්ලක් අඟල් 12 12 පමණ අපට අවශ්‍ය වෙනවා මුලින්ම මම ගස්ලපු ගෙඩිය මේ වගේ දෙකට පළලා ඇට ටික අයින් කර ගන්නවා ඊළඟට ඒක පුතු ගහ ගන්නවා දැන් මෙන්න මේ විදියට ගස්ලපු ගෙඩිය ක්‍රියේට් කර ගන්නවා අපේ පැරණෝ මේ සිංහල අච්චාරුවට අවශ්‍ය කරන මේ අමුද්‍රව්‍ය සකස් කරලා තියෙන්නේ තේරුමක් ඇතුවයි සිංහල අච්චාරුව හදනවා නම් මේ තියෙන අමුද්‍රව්‍ය අත්‍යවශ්‍යම තියෙන්න ඕනේ ගස්ලබු මේ අච්චාරුවට ඇතුළත් වෙලා තියෙන්නේ ගස්ලබු වලින් කෑම දිරවීම පහසු කරනවා බඩේ ගෑස් අඩු කරනවා ඒ වගේම රෝග වලට උරුත්තු දීමේ ශක්තිය ඇති කරනවා මේ අච්චාරුවේ තියෙන අබ මිරිස් විනාකිරි වගේ දේවල් වල තියෙන සැර ගස්ලබු වලින් නැති කරලා දානවා ඒ නිසා සිංහල අච්චාරුව හදනවා නම් කොහොම හරි අමු ගස්ලබු ගෙඩියක් හොයාගන්න අබ මේ සැහැඳ විනාකිරෙන් මේ විදියට පැය භාගයක් පොඟව ගන්න ඕනේ එතකොට තිත්ත ගතිය එන්නේ නැහැ මේ හැම ඉලෝලුවක්ම හොඳට හොදලා කිචන් ටවල් එකකින් පීදලා ඒ වගේ වියලි තත්ත්වේ තියෙන්න ඕනේ ඒ වගේම කැරට් ගෙඩියත් මෙන්න මේ වගේ හීනෙට කපා ගන්න ඕනේ අවමිරිස් තෝර ගන්නකොට පුංචි අවමිරිස් තෝර ගන්න ඕනේ හැම අවමිරිස් කරලක්ම මැදින් පලා ගන්න ඕනේ එක පැත්තක් විතරක් මෙන්න මේ විදිහට ලුණු තෝරගන්නකොට මෙන්න මේ වගේ පුංචි ලුණු තෝරගන්න ඕනේ ඒ වගේම හොඳට හොදලා පිහිදලා තියෙන්න ඕනේ කැරටුත් මෙන්න මේ වගේ අඟලි කෑලි කපාගත්තත් හොඳයි මේ තියෙන්නේ මුරුංග ගහක් ඒ කියන්නේ අර වැටේ මුරුංග කරල් මුරුංග තියෙන්නේ අන්න ඒක මුරුංග පොතු සිංහල අච්චාරයේ තියෙන ඉතාමත් වැදගත් අමුද්‍රව්‍යයක් ඔන්න බලන්නකෝ මුරුංග පොතු සුද්ධ කරගන්න හැටි මේ මුරුංග පොතු මේ අච්චාරුවට එකතු වෙන හේතුව තමයි කෑම රුචි ඇති කරන මුරුංග පොතු වලින් අමු මිරිස් විනාකිරි අබ මේ වගේ දේවල් මේ අච්චාරුවේ තියෙනවනේ එතකොට එන බඩේ දැවිල්ල මේ මුරුංග පොතු වලින් නැති කරනවා මං පුංචි කාලේ අපේ අම්මා මේ අච්චාරුව හදනකොට මේ වගේ මුරුංග පොතු අඹරලක් දාලා තව මුරුංග පොතු ටිකක් අච්චාරුව ඇතුළට නිකන් දාලා තිනවා ඒ වගේම මුරුංග පොත්තෙන් එන සුවඳට මම නම් හරි කැමතියි. දැන් මුරුංග පොතු ටික කපල පැත්තකින් තියාගන්නවා. දැන් මං ගස්ලබු ග්‍රෑම් 400ක ගෙඩියක්නේ ගත්තේ. මේ අච්චාරුවට මේ ගස්ලබු ග්‍රෑම් 400ක් මොකටද මෙච්චර වැඩි කියලා හිතුණද දන්නේ නේද? බලමු අපි මේ ගස්ලබු එකට මොකද වෙන්නේ කියලා. දැන් මං ගස්ලබු එකට ලුණු ටිකක් දාගන්නවා. ඊළඟට කහ ටිකකුත් දාගන්නවා. කහ කියන්නේ විෂබීජ නාශකයක්. ඒ වගේම බඩේ තුවාල සුව කරන පුදුම ඖෂධයක්. දැන් මම මේක කහයි ලුණු දාලා අනලා අබ මිශ්‍රණය අඹර දාන්නයි යන්නේ. දැන් අබ එකට මුරුංග පොතු ටික දාලා අඹරන්න මම පටන් ගන්නවා. අඹරන්නේ විනාකිරි වලින්. විනාකිරින් පොඟවපු අබ ටික තමයි දැන් මම මේ අඹරන්නේ මිරිස් ගලෙත් වතුර පොඩ්ඩක්වත් නැහැ වතුර නැතුව විනාකිරින් විතරයි මේක අඹරන්න ඕනේ දැන් මම මේකට තව විනාකිරි ටිකක් දානවා මිරිස් ගලක් නැත්තම් අබ කුඩු තියෙනවනේ අබ කුඩු වලට විනාකිරි ටිකක් දාලා මේ මිශ්‍රණයට අවශ්‍ය සියලුම දේවල් ග්‍රයින්ඩර් කප් එකට දාලා අඹර ගන්න දැන් ඊළඟට මම කහ ටිකක් දා ගන්නවා ඊළඟට ඉඟුරු කෑල්ල ඊළඟට සුදු ලුණු ඊළඟට ගම්මිරිස් දැන් මේ සේරම එකට අඹර ගන්නවා මුරුංග පොතු ග්‍රයින්ඩර් කප් එකට දැම්මොත් ඇඹරෙන්නේ නැත්තම් වෙනම ඒක තලාගෙන දා ගන්න
දැන් මිරිස් ගල හොදලා ගන්න එපා. කොයිම වෙලාවකවත් මේ අච්චාරුවට වතුර ගෑවෙන්න හොඳ නෑ. දැන් අබටි කම්බරල එනකොට ගස්ලබුල්ට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නකෝ. ගස්ලබු ටික හොඳටම අඩු වෙලා නේද? දැන් මම අර ගස්ලබු ටික ටික රෙදි කෑලට මේ වගේ දාලා මිරික ගන්නවා. හොඳට මේකේ තියෙන වතුර ටික අරින්න ඕනේ. දැන් මම මේ විදියට වතුර ටික සේරම අර ගන්නවා. ඊළඟට ඉතුරු ටික තාපහුව ඔය වගේම මිරික ගන්නවා. ආහාර පුස් කෑමට ප්‍රධානම හේතුවක් තමයි ජලය. ගස්ලබෝල තියෙන ජලය ඉවත් කිරීම තමයි අපි මෙතනින් කරන්නේ. විශේෂයෙන්ම අපි මෙතනට කහ දැම්ම හේතුවක් තියෙනවා. කහ කියන්නේ විසබීජනාශකයක්. එතකොට අර පුස් කෑමට තියෙන ඉඩකඩ ඔක්කොම ඇහිරෙනවා. දැන් ගස්ලබු ටික මේ වගේ මිරිකගෙන ඒ ටික දිගෑර ගන්නවා. මේ බලන්න ගස්ලබු ගෙටි තිබුණු ජල ප්‍රමාණය. දැන් විනාකිරි කූප කාලා අලුත් මේ වගේ පිරිසිදු ඇතලියකට දාලා ලිපේ තියෙනවා. ඊළඟට මම එකට ලුණු චුට්ටක් දානවා. දැන් අපේ රතු ලුණු ටික එකට දාගෙන තප්පර 15ක් විතර කලවම් කරලා අරගන්නවා. ඒ වගේම කැරට් ටිකත් මේ විනාකිරි එකට දාලා තප්පර 15ක් විතර බ්ලාන්ච් කරලා ගන්න ඕනේ. දැන් අන්තිමට අවමිරිස් ටික දාගන්නවා. දැන් මං ඉස්සෙල්ලා ලුණු චුට්ටක් දැම්මනේ විනාකිරි එකට. කැරට් ලුණුයි මේ විනාකිරි එකට දාලා ගත්තනේ. ඒ නිසා ලුණු ටික අඩු වෙලා කියලා හිතනවා නම් මේ වෙලාවේ අවමිරිස් එකට ලුණු ටිකක් දාගන්න කැමති කෙනෙක්ට පුළුවන්. දැන් අපි ලුණු අවමිරිස් කැරට් බ්ලාන්ච් කරපු මේ විනාකිරි ටික ආයෙ පාවිච්චි කරන්නේ නැහැ. මේ කැරට් ලුණු අවමිරිස් තඹපු විනාකිරි එකේ ඒවයි තියෙන ජලය එකතු වෙලායි තියෙන්නේ. ඒ නිසා මේ අච්චාරුවට දාන්නේ නැහැ. එහෙම දැම්මොත් අච්චාරුව කල් තියාගන්න බැරි වෙනවා. අලුත් විනාකිරි කෝප්ප කාලක් අලුත් ඇතිලියකට මේ වගේ දාගන්නවා. ඊළඟට අපි අබ මිශ්‍රණයකට දාලා හොඳට දිය කරගන්නවා. දැන් මම මේකට ලුණු දාගන්න යන්නේ. දැන් මේ ගස්ලබු එක අපි මිරිකේ ලුණු වල ඉන්නේ. ඒ නිසා ඒකේ ලුණු තියෙනවා. මේ එළවලු තැම්මන කොටත් අපි ලුණු ටිකක් දැම්මනේ. ඒ නිසා මේ අබ මිශ්‍රණේ ලුණු බලලා ලුණු ටිකක් දාන්න. දැන් අබ මිශ්‍රණේ කලවම් කරාට පස්සේ අවමිරිස් ටික දානවා. අවමිරිස් වල හොඳටම අබ ටික ගෑවෙන්න කලවම් කරගන්නවා. ඊට පස්සේ ලුණු ටික කැරට් ටික පිළිවෙලින් දාලා හොඳට අබ ටික ගෑවෙනකන් කලවම් කරගන්න ඕනේ. දැන් අර ගස්ලබු ටික එකතු කරගන්නයි යන්නේ. දැන් මේ ටිකත් දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් අපි අච්චාරුව හදලා ඉවරයි. දැන් අපි මේක කල් තියා ගන්නවා නම් හැන්ද අරගෙන මෙන්න මේ වගේ තද කරන්න ඕනේ. නැත්තම් ඇතුළට වාතය ඇතුල් වෙනවා. දැන් ඊළඟට පත්‍ර කොලයක් මේ වගේ තියලා ඒකට උඩින් මෙන්න මේ වගේ රෙද්දකුත් තියලා ඇතුළේ හුලං වාතය යන්නේ නැති වෙන්න කට තද කරලා හොඳට බඳින්න ඕනේ. පාවිච්චියට දවස් දෙකකට කලින් මේ වගේ හදාගත්තම අච්චාරු හොඳට රසවත් වෙනවා. ඒ වගේම බෝතල් කරලා කල් තියාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් Taman අසුරන බෝතලය මෙන්න මේ වගේ හොඳට නටන වතුරේ විනාඩි 15ක් විතර උණු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක අනිත් පැත්ත හරවලා තියන්න ඕනේ. තියලා ටිකක් වෙලා ගියාට පස්සේ වේලෙනවනේ. වේලුණාට පස්සේ ලිප්පට අල්ලලා පොඩ්ඩක් ඒකේ තියෙන ජල වාෂ්ප අරින්න ඕනේ. ජල වාෂ්ප ගියාට පස්සේ අච්චාරු ටික එකට දාලා ප්ලාස්ටික් මූඩියකින් වහන්න ඕනේ. ප්ලාස්ටික් එකක් නැත්තම් බෝතලේ කට උඩින් තෙල් කඩදාසියක් තියලා තද වෙන පියනින් වහගන්න ඕනේ. මේ විදිහට අච්චාරු හදලා නෑගම් යනකොට යාළුවෝ බලන්න යනකොට අරන් යන්න පුළුවන්. සිංහල අච්චාරුව ගැන බොහෝ තොරතුරු මේ වීඩියෝ එකේ තියෙන නිසා ඔයාලගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. අපේ අම්මා YouTube channel එකේ ඉදිරියේ තියෙන වීඩියෝ බලා ගන්න subscribe button එකයි ඒ ළඟ තියෙන පුංචි සීනුවයි press කරන්න.
ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න.